මෙවන විට කුවේට් රාජ්‍යය තුළ තවත් විශේෂ රැකී අවස්ථා රැසක් උත්පාදනය වෙමින් පවතිනවා. ඒ තමයි මේ වෙද්දි කුවේට් රාජ්‍යය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා අමාත්‍යවරුන් විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී ඉතා ඉක්මනින් අවශ්‍යයි කුවේට් රාජ්‍යය පිරිසිදු කරන්නන් මේ මොහොත වන විටදී. ඒ කියන්නේ මේ වෙද්දි කුවේට් රාජ්‍යයන්ගේ පිරිසිදු කරන්නන් රජයේ අමාත්‍යංශවලට නගර සභාවලට පිරිසිදු කරන්නන්ගේ දැඩි හිඟයක් පවතින බවට තමයි මේ වෙද්දි ප්‍රකාශ වී තිබෙන්නේ. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා මේ වෙද්දි අමාත්‍යංශ බිල්ඩින් පවා ගොඩනැගිලි පවා මේ වන විට පිරිසිදු කරගත නොහැකි ආකාරයේ ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දී ඇති නිසා. ඒ නිසා ඔවුන් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා මේවා හරි ආකාරයෙන් පවත්වාගෙන යන්නට නොහැකි වීම නිසා. ඒ නිසා ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා නව ගිවිසුම්, නව වැඩපිළිවෙලක්, නව යාන්ත්‍රණයක්, මේ ආකාරයෙන් අමාත්‍යංශ පිරිසිදුව තබා ගන්න, මංමාවත් පිරිසිදුව තබා ගන්න, අවශ්‍ය කරන පිරිසිදු කරන්න ක්ලීනර්ස්ලා ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව. ඒ අනුව 2020-21 කියන ෆිස්කල් ඉයර් එකේදී 20%ක් අඩු කරන්නට ඔවුන් කටයුතු කරා අයවැයෙන් සමස්තයක් විදිහට මේ පවතින තත්ත්වයන් එක්ක මේ වලට දරන පිරිවැය. නමුත් දැන් වෙද්දී ඒ දත්ත තීරණය බරපතල ප්‍රශ්නයක් බවට ඔවුන්ට පත් වෙලා තිබෙනවා. ඔවුන් සමහර ගිවිසුම් කල් දැම්ම රජයේ වියදම ඉතුරු කරගන්න කියලා සමහර තීරණ ගත්තා. නමුත් මේ වන විට දැන් ඔවුන්ට යලිත් වතාවක් අවශ්‍ය වී තිබෙනවා. ගෙවුණු අසංගත තත්ත්වයක් එක්ක ඔවුන් නතර කරා වීසා ලබා දීම. ඒ අනුව තමයි මේ වෙද්දි මේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. ඔවුන් මේ වෙද්දි කාරණා හතරක් දැනුම් දීලා තිබෙනවා. Severe shortage of workers, ඉතාමත් බරපතල ආකාරයෙන් සේවක හිඟය, circumstances imposed by the COVID-19 pandemic, වසංගත තත්ත්වය නිසා පනවන ලද යම් සීමාවන් සහ වාරණයන්, workers leaving the country and not being able to return, මිනිසු රටින් පිට වෙලා ගියා, ඔවුන්ට ආපහු එන්න බැරි වුණා, resignations and workers in company, සමාගම්වල සිටින සේවකයන් ඉල්ලාස් වෙලා ආපහු තමන්ගේ ගෙවල් වලට ගියා. ඒ නිසා මේ තත්ත්වය ඇති වෙමින් පවතිනවා. වහාම මේකට අවශ්‍ය පියවර ගන්න කියලා දැන් ඔන්න ඔවුන් කියනවා. COVID-19 නීති රීති ඉවත් කරාගෙන් පස්සේ කුවේට් රාජ්‍යයේ 100% ධාරිතාවකින් ක්‍රියාත්මක වෙන නිසා දැන් ඒ පහසුකම් ලබා දීලා ආපහු මේ අය ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒත් එක්කම ඔවුන් මේ වෙද්දි ඉතාමත් අපැහැදිලි අප්‍රසන්න වුණු ව්‍යාපාරික පරිසරයන් ආයතන තුළ ගොඩනැගෙමින් පවතිනවා. නියමිත ආකාරයේ පිරිසිදුවක් නැහැ. මංමාවත්වල ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. මේ සේවකයින්ගේ හිඟය නිසා දැන් ආයතනවල ප්‍රධානීන්ට දරන්න වෙලා තියෙන බර වැඩි වෙලා. ඉතින් ඒ නිසා ඉතා ඉක්මනින්ම අවශ්‍යතාවය තිබෙනවා මේ ක්ලීනර්ස් ලව රියලිත් වතාවක් සමාගමට ගෙන්වා ගැනීම. සමහර සමාගම් මේ වෙද්දි කියනවා බැටුප් සම්බන්ධයෙන් උණු ගිවිසුම් වලට යන්නට ඔවුන් නියමිතයි, අලුත් ගිවිසුම් වලට යන්නට නියමිතයි. ඉතින් ඒ නිසා ඉදිරිය කියන්නේ ක්ලීනර්ස් ලගේ භූමිකාවෙන් අපි ආරාධනා කරනවා විදේශ රැකියා සම්පාදකීන්ට, ඒ වගේම තමයි විදේශ රැකියාවල යන්න කැමති අයට. මේ වෙද්දි රජය ඇතුළෙම කුවේට් රාජ්‍ය ඇතුළෙම ප්‍රශ්නයක් මැනලගෙමින් තිබෙනවා මේ ක්ලීනර්ස්ලා අවශ්‍යයි කියලා. තානාපති කාර්යාලවලට මේ කියන ක්ලීනර්ස්ලා සම්පාදනය කිරීමේ ක්‍රමවේදයට අපිට දායක වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එක්තරා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මෙහෙම යවන එක. නමුත් ඉතින් මොනව කරන්නද, මේ රටේ ඉඳගෙන මැරෙන්නද කණ්ඩ බොන්න නැතුව. ඉතින් ඒ නිසා පැහැදිලි වැඩපිළිවෙලක් හදලා දෙනවා නම් වඩාත් හොඳයි. මේ වෙද්දි කුවේට් රාජ්‍යයේ ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා ක්ලීනර්ස්ලා ලබා ගැනීම, පිරිසිදු කරන්නන් ලබා ගන්නට.